දැන් මේ දැන් ඔබතුමා කියනවා දැන් මේවා මේ ගුණාත්මකයි කියලා. ඔව්. නමුත් රජයේ සම්මත ක්‍රමවේදයට අදාළව ගුණාත්මක බව සහතික කරන්න පුළුවන් ඒ රාජ්‍ය නිර්දේශය ඇතුළු සියලු දේත් එක තමයි. අනිත් කමන්නේ හොඳ බීජයක් වගා කරලා හොඳ අස්වැන්නක් ගන්න. දේශී බීජ වර්ග 45. බීජ වර්ග දේශී දා විදේශීය බීජ වර්ග 45 පමණ නිකුත් කරලා දිනවා. කුසයන් දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරපු සත්ත්ව සහතික. ඔව්. මේ සහතිකය අත්‍යවශ්‍ය දෙයක් තමයි නැත්නම් නීති විරෝධී වෙන්නේ. ෆයින්කෝ සීඩ්ස් ආයතනස අවුරුදු 20කට දැන් ඉක්මතුමා පෙරණි දේශීය බීජ. පෙරණි අපි රතුමය කියලා ගත්ත අපි ගන්න කාලේ ඉඳලා තිබෙච්ච මේ රතු අය දේශීය බීජ. ඉස්සර කියලා අපි මේ විසලගේ නම ගොඩක් අය දන්නේ නැහැ. විසල කියන්නේ මෑ වර්ගයේ මෑ පොංචි කුලේම මදුරු සාකයක් විදිහට හැදෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපි දන්නවා මේ අහවල් තොගේ තමයි කියලා බීජ වලින් මොනවා හරි ගැටලුවක් આવොත් අපි මේ බීජ ප්‍රමාණය අයින් කරන්න පුළුවන්. 37 වෙනි ව්‍යාපාර විදිහ තමයි ද පයිපම් ඉන්වෙස්ටර් හෝල්ඩින්ග්ස් අතල් බඳගන්නේ ප්‍රයිම් කෝ සීඩ්ස් ආයතනයත් එක්ක. මේ කංගුරුවයි වැල් නෙමෙයි යන්නේ. ඒක ගස් හැදෙන්නේ. මේ කංගුරුවට විදේශීය එකක්. විදේශීය වෙන ප්‍රේම ආනෙන්නේ කරලාද බීජ. ආනෙන්නේ කරලාද බීජ. මේක අපේ පොළොට රොක් අපේ පොත හරියට තමයි. අස්වැන්නත් හොදයි. අස්වැන්නත් හොද අපි මෙහෙ අත්දැක බලීම් කරලා තමයි කෘෂි කර්මාන්ත කතා කරන යුගයක සුවස්ත පෝෂණය කියලා. ආලා තියෙනවා බීජ තෝග අංකයක්. අපි ගන්න තෝග ප්‍රම අංකය. මේ තෝග ඇසුරුම් කර දිනයක් තියෙනවා. ගාකි පරණාංක වෙනස් ඊළඟට එන තෝගේ ආයංක වෙනවා. ආයතන තෝග සපයාදී මේක සපයා කරලා අපි කරා බෙසිල්ලර් වෙනදා මාරණක් කෙරෙන්නේ නැහැ අතතම. ගෙනෙනවා මේ කුසි භෝග ශේෂ්ත්‍රයේ අද්දකින් ඒ කුසි කරන් පරිසර නිෂ්පාදන සහකාරු සහ ඒ ගොවියෝ ඒ පන්සල් සහ ඒ අදාළ ප්‍රදේශ වල සහතික කරන් පුළුවන් නිලධාරීත් එක්ක කරමු සාකච්ඡා සුරෙන් අපි මේ ෆයින්කෝ සීඩ්ස් ආයතනයේ බීජ වල ගුණාත්මක තත්ත්වය සහ අස්වැන්න ගැනත් ඔබට ෆයින්කෝ සීඩ්ස් ආයතනයේ ජය වීර ගුරු කුමාර මතමය අදවසේදී අපි මේ සාකච්ඡාවට ඔබ හමුවට ගෙනා මේක අස්වනු කාලයේ සම්බන්ධ වේවා සියල්ල ගැන ඔබතුමා ඔව් කුයින්ට පැහැදිලි කරලා අස්වනු ඉලා ගන්න අවතාර අසුතුමන දවස් ඉඳලා අස්වනු ගලනකන් වාසි උපදෙස් ලබා කතා කරන තත්ත්වයක් එක්ක කොහොමද මේ ක්‍රියාවලිය තුල ඔබතුමාගේ සේවා ක්‍රියාන්විතේ දියත් කරලා තියෙන්නේ ප්‍රතිඵල උදා කරලා දෙන්නේ කියලා ෆයිපමෙන්ටස් හෝල්ඩින්ස් ආයතන පංචබල ජීවනාධාර ව්‍යාපාරය වගේම ශ්‍රී විශ්වසාන්ත නිකේතන ආධ්‍යාත්මික උපදේශන සේවාවක් උදෙවිදී මේ භෝගවාගෙන කරන්නේ අපි කතා කරන්නේ හැම දෙයක්ම අස්වන්නක් ගන්න පුළුවන් අපි කරන හැම දෙයකම සරු අස්වන්නක් අපට ලැබෙන්න නම් අපි අවශ්‍ය බීජ වර්ග වගා කරන්න සරු බීජ වගා කළොත් සරු අස්වන්නක් අපට ගන්න පුළුවන් ඒ වගේ අද පංචබල ජීවනාධාර ව්‍යාපාරයේ බෞද්ධ කඩතු පිළිබඳ දෙපාර්තමේන්තුව දාම්පස පිරිවෙන අපේක්ෂා අධ්‍යාපන රාජ්‍ය මාත්‍යාංශයේ විශේෂ ආදර්ශ විහාර ගම්මාන ව්‍යාපෘතියක් විදිහට ලංකාවේ බොහෝ විහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන ආර්ථික ඒකකයන් නිර්මාණය කරන ජනප්‍රිය වැඩ පිළිවෙළ බවට පත් වෙලා තියෙනවා. මගා සංග්‍රාමයකට ශක්ති දෙන ක්‍රියාකාරකම් වල නිරත වෙලා ලබාගත අත්දැකීමුත් එක්ක මේ යන ගමනේ පංචබල ජීවනාධාර ව්‍යාපාරය අපි රට පුරා වැඩ පිළිවෙල කරගෙන යනවා ඔබට සරු අස්වැන්නක් ලබා දෙන්න. ආයිබන ඔබතුමා. අපි මේ ආයතනයේ පටන් ගන්නකට ඔබතුමා ප්‍රකාශ කරා වගේ අවුරුදු 20කටත් 22ක් විතර වගේ වෙනවා මම ඉතින් විදියට. අපි එදා පටන් අද දක්වා මේ ඉතාම උසස් තත්ත්වයේ ගුණාත්මක බීජ තමයි මේ ගොවි ජනතාවට අපි දීලා තියෙන්නේ. කවදාකවත් ගොවි මහත්තයෙක් කලාතුරකින් මොකක්hari අත්තරද්දකමකින් ප්‍රශ්නයක් තිබුණත් අපි ඒ निराකරණය කරනවා ඒ ගොවි මහත්තය හම්බෙලා. ගොඩාක් දුරට ගොවි මහත්තයගේ විශ්වාසය දිනාගෙන තින අපි ලංකාව පුරාම මේ බීජ බෙදා හැරීම ඉතා සිට අද දක්වා එක විදියටම කරනවා. කාලෙන් කාලෙට අපේ රටේ එක එක රැල්ලවල් එනවා. ඒක රැල්ලවල් කැරලි බවටත් පත් වෙනවා. මේකත් එක්තරා රැල්ලක්. හැබැයි මේ රැල්ලට ගහගෙන යන කෙනෙක් නෙවෙයි අද අපි අරගෙන ආවේ රැල්ලත් එක්ක ආපු කෙනෙකුන් නෙවෙයි අපි එක්කරගෙන ආවේ ඔබ හමුවට මේ ක්‍රියාවලිය තුල 20 වසරක අධ්‍යයනයෙන් තියෙන මේ මහ පොළොවට උචිත භෝග පාරිසරික සාධක මැනවින් ගණනය කරලා ලංකා පුරා හැදෙන බීජ වර්ග එකතනට ගෙනල්ලා ඒ තැනින් ඒ නිෂ්පාදන ක්‍රියාවලිය කරලා පරිශනාත්මක අධ්‍යයනයෙන් වලින් ඒ දැනුම උගහාගත්ත විශේෂිත කෙනෙක් තමයි ඔබ හමුවට අරගෙන ආවේ පංචබල ජීවනාධාර ව්‍යාපාරයේ සහ ඔබට කතා කරන මම ගැන ඔබ දන්නවා සුදුසු අයත් එක්ක සුදුසු දේ කරනවා නසුදුසු අය සුදුසු විදිහට මුදලට යටලා ඉදිරිපත් කරන්නේ නැහැ කියන එකත් ඔබ දන්නවා ඒ නිසා අද මේ ප්‍රයිම් කෝ සීඩ්ස් ආයතනය ගැන
යම් පැහැල්ල කිරීමක් කරන්නන. එතමයි මෙතුමගේ ක්‍රියාවලිය බීජ පැකට්ටයක් ගුණා ගැනීමේ කටයුත්තක් කියන දැනට පමණක් සීමාවල ලාභයක් උත්පාදනය කරන ක්‍රියාවලිය නෙවෙයි. මෙතුමමයි කරන්නේ සරු බීජයක් වපුරන සරු අස්වැන්නක් ඔබට ලබා දෙන්න සරු බීජ වපුරන කටයුත්ත තමයිතුම කරන්නේ. මේමයි මතේ අපි බීජ ලබා ගන්නේ අපේම ඉන්නේ ගොවි මහත්තුන්ගේ. මොකද අපි ඒගොල්ලන්ට බීජ දීලා වවල ඒගොල්ලන්ගේ බීජ අපි නැවත ගන්නවා. ඒ අර විදේශීය බීජ අපි ගාව තියෙන ආනයනය කරනේවා. අපි ඒ විදේශයෙන් ආනයනය කරලා තමයි ඔබතුමන් වහන්සේට බෙදා හැරෙන්නේ. ඒ නිසා අපි ගුණාත්මකත අතින් කතා කරනවා මේ ඊතාම් තස් බව අපි කියන. අපි පැකට් එකකුණත් අපි ප්‍රසිද්ධ කරලා තියෙනවා 95% පැලවීම ශක්තිය තියෙනවායි කියලා. ඒ නිසා මේ අස්වැන්න ගැනත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අස්වැන්න අපි බල්ලා තමයි මේවා නැවත පැකින් කරලා තියෙන්නේ. කෘතිගම් දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරංචි වෙච්ච උසන් පාර්ති උපදෙස් අතුව කටයුතු කරන අපේ ආයතනය අවුරුදු 20ක් තිස්සේ අපි මේ සිද්දුවට කරගෙන ආපු අපේ නාමය අපි කවදාකවත් පළුදු කරගන්න නරක බීජ ගොවි මහතුරාට දීලා අපේ ලාභය බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ බලන් ඉන්න ඇයට මේ පිළිබඳ හොඳ අවබෝධයක් දෙන මොනවද මේ තත්ත්ව සහතිකයක් තියෙන්නේ මේ සම්බන්ධව? මේක උසන් දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරපු තත්ත්ව සහතිකය. මේ සහතිකය අත්‍යවශ්‍ය දෙයක් තමයි නැත්නම් නීති විරෝධී වෙනවා. වසර 20ක් අධ්‍යක්ෂින් තුලින් ඔබතුමා කරන්නේ. ඔව්. මේකේ අපේ දාලා තියෙනවා බීජ තොග අංකයක්. අපි ගන්න තොග ප්‍රම අංකය. මේ තොග අංකේ පරණ අංකය වෙනස්, ඊළඟට එන තොගේ ආය අංකය වෙනස්. මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපි දන්නවා මේ අහවල් තොගේ තමයි කියලා. බීජ වලින් මොන හරි ගැටුවක් ආවොත් අපිට ඒ බීජ ප්‍රමාණය අයින් කරන්න පුළුවන්. ඊළඟට මේක ඇසුරුම් කර දිනයක් තියෙනවා. ඒ මේ අවුරුද්දේ ලාති ඇසුරුම් කර දිනයක් තියෙනවා. මම කතා කරු මේ ගැන මේ පැත්තේ මනාලස සටහන් වෙලා තියෙනවා ඒ කාරණා ටික. රජයේ සම්මත ක්‍රමවේදයට අදාළ ගුණාත්මක බව සහතික කරන්න පුළුවන් ඒ රාජ්‍ය නිර්දේශය ඇතුළු සියලු දේත් එක තමයි ටයිම් කෝ සීට් ආයතනය නිෂ්පාදන අවුරුදු 20ක් දැකීම කිමෙතුමා වැඩසටහන නිකුත් කරන්නේ. සීල් සුවඳ එකසිස ඇතුළෙන් අපි මේ වැඩපිළිවෙල අරගෙන යන බලාපොරොත්තු අපිට තවත් වාර්තා වැඩසටහනක් කරන්න යනවා. Run.